දම් සිහ නද සාදු සාදු බුදුරුවන වඳින්ටයි සාදු සාදු සදහම් නමදින්ටයි සාදු සාදු සංගරුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිඳුගේ සරණ ලැබෙන්ටයි සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි 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 සිරි සදහම් වන්දිමි 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 සංගරුවනද වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි 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 මම තෙරුවන් වන්දිමි සාදු 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 ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත් මෑණියන් වහන්සේ සදෑවත් පින්වත්නි අපි බෝධි වන්දනාව කරන්ට අදහස බෝධිය කියලා කියන්නේ මොකක්ද කියන එකයි අද අපි මේ වෙලාවේ පොඩ්ඩක් ඉගෙන ගන්න. අපි පුංචි කාලේ ඉඳලා මං හිතන්නේ ගොඩක් අය බෝධි පූජා තියෙනවා නේ. අපල කිව්වහමත් ඊට පස්සේ බෝධි පූජා තියාපන් කියනවා. එතකොට අපි බෝධි පූජා තියෙනවා. කරදරයක් වුණාම අපිට බෝධි මතක් වෙනවා නේ. සතුටින් ඉන්න වෙලාවට මතක් වෙන්නේ කමක් නෑ. ඉතින් කරදරයක් වෙච්ච වෙලාවට භාග්‍යවතුන් වහන්සේගේ බෝධිය සීවෙන එක උතුම් දෙයක් නේද? ඒක හරි විදියට සිහිපත් කරගන්න එක ගැනයි අපි මේ කියන්න හදන්නේ. බෝධි වුච්චති චතුසු මග්ගේසු ඥානං. බෝධිය කියලා කියන්නේ සෝවාන් මාර්ගඵල. ඊළඟට සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල. කාගෙවත් උදව්වක් නැතුව තමන්ගේම වීරියෙන් තමන්ගේම උත්සාහයෙන්
අපේ ශාස්ත්‍රුන් වහන්සේ දඹදිව්තලේ ලංකාවේ නෙවෙයි දඹදිව්තලේ නීරංජරා කියන නදී අසබඩ වජිරාසනේ මත වැඩ හිඳලා තමන්ගේම උත්සාහයෙන් තමන්ගේම ධෛර්යයෙන් තමන්ම උපදවාගත්තු ඥාණයෙන් සෝවාන් මාර්ගඵලයට පත් වුණා. සකදාගාමි මාර්ගඵලයට පත් වුණා. අනාගාමි මාර්ගඵලයට පත් වුණා. අරහත් මාර්ගඵලයට පත් වුණා. ඒකට කියන්නේ අපි ස්වයංභූ ඥාණයෙන්. ස්වයංභූ කියන්නේ තමන්ගේම ඥාණයෙන් බාහිර කෙනෙකුගේ උදව් නැතුව ඒ බෝධිය වජිරාසනේදී සාක්ෂාත් කරන මොහොතේ සෙවන සැලසූ යම් වෘක්ෂයක් ඇද්ද ඒ වෘක්ෂයටත් ඒ නම ලැබුණා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස වජිරාසනයේ වැඩ ඉන්නකොට සෙවන සැලසුවේ නුග වෘක්ෂයක්. එතකොට කාශ්‍යප බුද්ධ කාලයේ තෙරුවන් සරණ ගියපු අය ඒ තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරගෙන වන්දනමාන කළේ නුග වෘක්ෂයට. අපේ ශාස්ත්‍රුන් වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ එදා වෙසක් පොහෝ දවසේ බෝධි මූලයේ ඒ කිවි මේ වගේ වෙලාවක උන්වහන්සේ බෝ සෙවණේ වැඩ හිටියා. උන්වහන්සේට කාත් කවුරුවත් හිටියේ නැහැ මේ විදියට භාවනා කරන්නට මෙහෙම භාවනා කරන්නට කියලා උපදෙස් දෙන්න කවුරුත් උන්නේ නැහැ. හැබැයි බාධා කරන්නට නම් හිටියා. බාධා කරන්න ආපු වෙලාවේ උදව්වට කවුරුත් ආවේ නැහැ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා තනියම තමයි සම්බුද්ධත්වයට පත් වෙන්නේ. ඉතින් එදා මේ ලෝකේ පාලනය කරන පාලකයා සේනාසහිත පිරිසක් එක්ක ආවා. ලෝකපාලක සේනාසහිත පිරිසක් එක්ක ඇවිල්ලා කිව්වා ඔතන තමුන්නාන්සිට අයිති නැහැ. ඔතනින් නැගිටින්න හොඳයි කිව්වා. කාවදී නැගිටවල යන්න හැදුවේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ. දැන් ඔබ භාවනා කරන්න ලෑස්ති වෙලා වාඩි වෙනකොට ඔබට කවුරු හරි කිව්වොත් ඇවිල්ලා පළ දෙන්නකටල මෙතනින් කියලා අනේ ඉන්න මං යන්නම් කියලා දුවනවා. ඒ සේනාසහිත මාර්යා ආවේ ඔබ නිකං කෙහෙල්ලත් කෙල්ලුණත් පිරිත් නූල් බඳිනවා නෝවැ. එතකොට සේනාසහිත මාර්යා ඇවිල්ලා එතන කරපු ජංජාලි සාමාන්‍ය මිනිසුන්ට හිතාගන්න බෑ. ඒ හේතුව දැන් අපි ගමු අපි දැන් අහසේ වැස්ස වෙලාවේ අපිට මේක කරන්න බෑ. ඔබ දන්නවා අද හවස් වරුවේ වැස්සනේ. එතකොට අපි වහින් නැත්තම් හොඳයි කියන අදහස එන්නේ නැද්ද? එතකොට අහසින් උපකාරයක් අපේ හිතේ තියෙනවා. පරිසරයෙන් අපිට උදව්වක් ලැබෙනවා නම් හොඳයි කියලා අපේ බලාපොරොත්තුවක් තියෙනවා. කවුරුවත් හිටියේ නැහැ. මොහොතකට කලින් හිටියා. දස දහසක් ලෝකයේ දිව්‍යම් බඹුන් ආවා. ප්‍රීති ගෝසා කරගෙන ආවා. දැන් අපගේ
මහා මුනින්ද්‍රයන් වහන්සේ තුන් ලෝ ජයගන්ටයි මේ සූදානම කියලා සේනා සහිත මාරයා එනකොට උන්දෙලාට වෙච්ච දෙයක් නැතුව ගියා. මහා බ්‍රහ්මයා බඹලුවට පැනගත්තා. දෙවිවරු දෙවලුවට පැනගත්තා. අහල පහල කවුරුවත් නැහැ. බලන්ට වඩන ලද පුණ්‍ය මහිමක අනුභවී තමන්ගේම පුරුදු කරගත්තු ගුණ තමයි තමන්ට පිහිටට හිටියේ. දැන් බුදුරජාන් වහන්සේ වදාරලා නැද්ද හැමතැනම තමාව තමාට පිහිට කරගනින්, තමාව තමාට පිහිට කරගනින් කියේ නැද්ද කියලා? ඒක තමයි සාමාන්‍ය මිනිසයා තමාව පිහිට කරගන්න අදහසක් නැහැ. අදහස තියෙන්නේ අනුන්ගේ පිහිටක්මයි. නේද? එතකොට බුදුරජාණන් වහන්සේ දා ජීවිතේ අතහැරියා. නිකන් නෙමෙයි වාඩි වුණේ. වාඩි වෙලා ජීවිතේ අතහැරියා. කොහොමද අතහැරියේ? මම මෙතනින් නැගිටින්නේ නැහැ කිව්වා. යම් අවබෝධ කළ යුතු යම් නිවනක් ඇද්ද මං ඒක අවබෝධ කරලා මිසක් නැගිටින්නේ නැහැ කිව්වා. ඕනේ නම් මගේ සම් මස් නහර ලේ වේලිලා පළච්චාවේ කිව්වා. ඇට නහර විතරක් ඉතුරු වුණොත් ඉතුරු වුණාවේ කිව්වා. මම මෙතනින් යන්නේ නැහැ කියලා අපි වාඩි වෙලා විනාඩි පහක් නැගිට ගිහින් නැද්ද? එතන සෙල්ලමක් නෙමෙයි තිබුණේ. එතන තිබුණේ සටනක්. සේනා සහිත මාරය ඇවිල්ලා නැගිටපන් කිව්වා. උන්වහන්සේ දැන් නැගිටපන් කිව්වහම දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා ওই භාවනා කරන අයට විතරක් නෙමෙයි නිකන් ඉන්න මිනිස්සුන්ටත් සාමාන්‍ය සද්දයක් ආවත් කේන්තියන්නේ නැද්ද? මధుරුවෙක් කෑවත් කේන්තියන්නේ නැද්ද? නේද? කේන්ති ගියපු ගමන් කේන්ති අයිති කාටද? මාරසේනාවටයි. තමන්ගේ කෙනෙක් ළඟ ඉන්නවා. එතකොට ඒ බෝසතාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලක් නැහැ. ඒකයි පින්වත්නි එකේ අසිරිය. වජිරාසනේ වාඩි උනේ නැගිටින්නේ නැහැ මම මේ ධර්මය අවබෝධ නොකොට කියලා. එතකොට තමයි සේනාසහිත මාරයා කුලප්පුණි. ඕම් පටන් ගත්තා. සත්‍යව සංසාරේ නිදහස් කරන්ට මෙන්න ලෑස්තිය කියලා පටන් ගත්තේ. සාමාන්‍යයෙන් මේ ලෝක ස්වභාවය වල්පලෑටි සුවසේ හැදෙන එකද වටිනා කස්කොලන් සුවසේ හැදෙන එකද? ඈ ඔව් නිකම් වගාවක් නොකර හිටියොත් මාසින් දෙකෙන් කටු අකුල් හට ගන්නවා. නමුත් මොනවා හරි වටිනා පැලෑටියක් හිටියොත් ඕන තරම් ඉන්නවා සත්තු කන්ට. එහෙනම් මේ සබහාදාමිත් ඒක තියෙනවා. පිරිසිදු වතුර රූපතක් හොයාගන්න අමාරුයි. වතුර මඩ වෙන එක නම් සිටුස් ගාලා වෙනවා. ඉතින් එබඳු රටාවක තියෙන ලෝකේ අපි මහා බෝධිසත්වයන් වහන්සේ වැඩ ඉඳෙද්දී අපි දන්නේ සිද්ධාර්ථ නැගිටපන් කියලා කිව්වා කියලා. තව මොනවා කියන්ට ඇද්ද? කේන්ති ගස්වන්ටනේ මෙත් සිටේ. උන්වහන්සේගේ මෙත් සිටේ කිසිම වෙනසක් නැතුව බයක් නොවී තැති ගැනීමක් නොකොට පලා නොගොස්
මෙත්සිත පතුරුවාගෙන වැඩ හිටියනේ. අපේ ශාස්තෘන් වහන්සේගේ හිතේ නපුරක් උපන්නේ නැහැ. අපේ හිතවල කොච්චරනම් නපුරුකම් හටගන්නවාද? පොඩි දේටත් නේද? බලන්න ඉතින් අපි සරණ ගියපු ශාස්තෘන් වහන්සේ කොච්චර උතුම්ද නේ? ඉතින් උන්වහන්සේට කිව්වන් නැගිටවන්නමයි හදන්නේ කරදරේ බෑ. නිකන් නෙමෙයි ගල් වරුසාය වෙනවා, වැලි වරුසාය වෙනවා, කුණාටු වෙනවා, ධාරානිපාත වරුසාය වෙනවා. නැගිටවන්න බෑ. අන්තිමට කලියේ මොකද්ද දන්නවද? නිරෙන් ගත්තා ගිනිජාලාවක්. ගිනිජාලාව අරගෙන බෝධින් වහන්සේගේ පිටිපස්සෙන් එව්වා. අසිරිය කියන්නේ එක බෝපත්‍රයක් පිළිසුනේ නෑනේ. දැක්කද බුදුරජාණන් වහන්සේට සෙවණ සලසන්ට ඒ උරුම වෙච්ච වෘක්ෂය තනියට හිටියන්නේ? දෙවියෙක් බඹෙක් කාලක නෑ, බෝධි වෘක්ෂය තනියට හිටියා. මහා ගිනි ජාලා වදිද්දි බෝපත් නොසැලී හිටියා. ගල් වරුසා වැටිද්දි බෝපත් වැටුනේ නෑ. සේව ඒකයි මේ අනුභවය. ඉතින් අන්තිමේදී අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඇහුවා මාර්යාගෙන්, මාර්යේ මොකද මේ මෙච්චර කරදර කරන්නේ? මොකද්ද මේ වාඩි වෙන්න මේ ආසනේ ඔහෙට තියෙන අයිතිය කියලා ඇහුවා. ඔහෙට තියෙන මේකට තියෙන සහකිකාරය කවුද කියලා ඔහෙ සුදුසුය කියන්ට. එතකොට දීකිරටත් බලල්ලු සාකි කියන. ඒ වගේ අර අමනුස්ස සේනාව අපි සාක්ෂි කිව්වා. මොන්දේ තමයි සුදුසු කිව්වා. එතකොට මාරයා ඇහුවා සිද්ධාර්ථ ඔහෙට තියෙන සාක්ෂිය මොකද්ද කියලා. හැබැයි සාක්ෂිකාරයෙක් එක්කෙනෙක්වත් අහල පහල ඉන්නවද දැන්? කවුරුවත්ම නැහැ. පේන කවුරුවත් නැහැ. උන්වහන්සේගේ දකුණු ශ්‍රී හස්තය උන්වහන්සේ සිවුරෙන් මෑත් කරලා පොළොට තිබ්බා. අපිට වගේ නැවෙන්න තියන්නේ නැහනේ. ඇයි උන්වහන්සේ හිටගත්තාම ඒ අත නොනැමි ධනිස් අත ගන්නට පුළුවන්? මහා පුරුෂ ලක්ෂණනේ. උන්වහන්සේ පොළොට ස්පර්ශ කළ ඇහුවා, ඒ මිහිකත තී දන්නවා නෑ, මම මෙතනට එන්ට කරාපු දේවල් කියාපිය දැන් තී කිව්වා. මිහිකතට ලැජ්ජාවි බැරුව යන්ට ඇති සද්දනතු හිටියාට. එතකොට මොකද උනි දන්නවද? ඔබ දැකලා තියෙනව නේද සාගරේ රැලි නම් වනවා? ඒ වගේ මහා පොළව ගුගුර ගුගුරා රැලි නැංගා. එතකොට මාර්යා හිටියේ හස්ති රාජයෙකුගේ පිටේ. මේ හස්ති රාජයා පෙරලිලා වැටුණා. වැටිච්ච ගමන් මාර්යාත් වැටුණා, පෙරදුණා, පලා ගියා. ඊට පස්සේ තමයි දෙවිවරු බ්‍රහ්මී ඔක්කොම සින්දු කියාගෙන ආවේ. එතකොට ඒ අය බොහොම ප්‍රීතියෙන් සොම්නසින් නටනට ආවේ. එහෙම තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ මේ බෝසෙවණේ වැඩ හිටියේ. ඉබඳු බෝසෙවණක බෝධි පූජා කරද්දී ඔබ නිකමටවත් බැරි වෙලාවත් කපුට වැඳලා කෝඩි රිදි කෑලිවල බෝධින් වහන්සේගේ අත අල්ලලා එල්ලුවොත් නිගරුවක් කළාද? ගරු කළාද? නිගරු කළා. මාගේ දරුවාගේ අසවල් කෙනාගේ අපල දුරු කරන්නට කියලා ලියලා බෝවත්ත පාත් කළා. අත්තිල් මේ ගැට ගහලා අතාරිනු අත්ත. ඒ බෝධියට ගරුසරු කරපු විදිහද?
බරපතල වැරදි. දැන් අපි දන්නවා අපේ රටට ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඩමුවේ සංගමිත්තා රහත් මෙණින් වහන්සේ. උන්වහන්සේ බෝධි ස්පර්ශ කළේ නැහැ. ශාස්ත්‍රුන් වහන්සේ ස්පර්ශ කරන්නේ කවුද? බොහෝම දුරින් හිටියේ. බෝධින් වහන්සේ අතපත ගෑවේ නැහැ. ජීවමාන ශාස්ත්‍රුන් වහන්සේ හැටියටයි බෝධින් වහන්සේ සැලකුවේ. ඉතින් ඒ නිසා අපේ සමහර අසරණ අම්මලා දන්නේ නැතුව බෝධි පූජා කරනවා කියලා බෝධි ළඟට ගිහිල්ලා තේරෙන්නේ නැති අර අපල දුරු කරන කවි කියලා අරහන් බුදු ගුණෙන් මගේ හිරුගේ අපල දුරු වාක්‍යෙ මිසදිටුවක් දාලා ඒකට ඒ කවි කියනවා. බෝධි කතාව දන්නේ නැහෙනි. එතකොට මේ බෝධින් වහන්සේ බුදුරජාණන් වහන්සේ මව් කුසේ පිළිසිඳගත් දවසේ බුදුරජාණන් වහන්සේ මව් කුස පිළිසිඳගත් දවසේ ඒ බෝධින් වහන්සේ මහ පොළොවෙන් මතු වුණේ. එතකොට ඒකට අපි ගරු කරන්නේ අර විදිහටද? පිහිට නැහැ. පිහිට තියෙන්නේ ගුණයක් මත මිසක් ව්‍යාජ විදියට රවට්ටලා ධර්මයෙන් පිහිට ගන්න බෑ. ව්‍යාජ විදියට පුළුවන් මෝඩයන්ගෙන් රවටල ගන්නට නේද? එතකොට බඩු විකුණන විලෙන්දු සමහර අය කරනවා ව්‍යාජ විදියට. එක එක කුමන්ත්‍රණ කාර්යය කරනවා රවට්ටන එක. අපිට ඒ විදියට අපේ වැඩි කරගන්නට බෝධින් වහන්සේ රවට්ටන්න පුළුවන්ද? බෑ. ගරුසරු දැක්විය යුතු දෙයට නිගරු කළොත් ගරුසරු දැක්වීමෙන් විතරයි ඒකට පිහිට ලබන්න පුළුවන්. දැන් මව්පියෝ ගත්තොත් මව්පියන්ට නිගරු කරලා මව්පියන්ගෙන් අපිට ආශිර්වාද බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මව්පියන්ට ගරුසරු දැක්වුවොත් ආයේ අමුතියෙන් ආශිර්වාද බලන්න දෙයක් නැහැ, ලැබෙනවා. මං කතාවක් අහලා තියෙනවා. කොළුවෙක් හිටියා. මේ කොළුවා හරි දඩබ්බරයි. අම්මා කියනවා කොළුවෝ කැලේ යන්න එපා කොළුවෝ කියලා කියනවා. අහන්නේ. කිව්වා යන්න එපා. අහන්නේ නැති නිසා කිව්වා කාපිය කොටියා. යනවනම් කොටිය කාපිය කිව්වා කොළුවව. දවසක් කොල්ලා සෙල්ලම් කරන්න කැලේ ගියා. යනකට මේන් කොටියෙක් කියනවා ඉස්සරහට. එතකොට මතක් වුණා, ළමයාට මතක් වුණා, අම්මා කිව්වා කැලේ යන්න එපා පුතේ, උඹ කැලේ ගියොත් කොටිය කාපිය. එතකොට කොළුවා කිව්වා අම්මා කටින් කියාපු එක ඉෂ්ට නොවේවා, හිතින් හිතාපු එක ඉෂ්ට වේවා. කොටිය පැනලා දිව්වා. එතකොට අම්මා කෙනෙක් දරුවෙකුට බැන්නා කියලා ඒ අම්මගේ දරුසිනෙහි දරුවාගේ ආරක්ෂාවටමයි තියෙන්නේ. ඒ වගේ බෝධින් වහන්සේ නමක් වැඩ ඉන්නේ සරණ ගියපු අයට ඒ බෝධින් වහන්සේට ගරුසරු දක්වා ඒ පින අත්පත් කරගන්නට මිසක් කොඩිය ඉල්ලලා නිගරු කරන්නට නෙමෙයි. එක එක අපල ගැන කතා කළා. මම වේලන්සනේ මේව කිව්වේ, දන්නේ නැති අය ගොඩක් ඉන්නවනේ මේ කාරණා. එතකොට බෝධින් වහන්සේ නමකට ඔබ බෝධි පූජා කරනවා නම් මල් පහන් දුරින් පූජා කරන්නට, බෝකොළ ඇහිඳින්ට ඉස්සෙල්ලා අතුගාන්ට ඉස්සර වෙලා ඇඳලා පැත්තකට දාලා ඊට පස්සේ බෝ මළුව අමදලා මල් ආසන පිරිසිදු කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ බෝසෙවනේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට පත් වුණා කියලා බුදුගුණ මෙනෙහි කරලා ආන්න එයාට නම් පිනක් රැස් වෙයි. එහෙම නැතුව නිකන් මේ විභාග පාස් කරන්ට ලිඩ්ඩු සනීප කරන්ට කියලා ඒ පිනක් උපදවන රටාව දන්නේ නැතුව නම් වෙන්නේ නැහැ.
බෝධින් වහන්සේට හරි විදියට වන්දනාමාන පුද පූජා කළොත් හරි විදියට ඒ පින යාට සුගතියන්ට උපකාරී වෙනවා. එතකොට පින්වත්නි අපි මේ බෝධින් වහන්සේට වන්දනාමාන කරන්නේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ සිහි කරගෙනයි. එතකොට බුදුරජාණන් වහන්සේ ඔන්න බෝධි මූලයේදී ශ්‍රී සම්බුද්ධත්වයට පත් වුණා. බෝධිය කිව්වේ මොකද්ද අපි? සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කර කර හැමතැනම ශ්‍රාවකයන්ට ලබා දුන්නේ ආංගී බෝධිය. බුදුරජාණන් වහන්සේ නැති කාලවලදී චාරිකාවේ වඩිද්දී උන්වහන්සේව දකින්ට බලන්ට හරියට ආව දුර ඉඳලා සවැත් නුවර ජේතවනාරාමෙට සමහර බොහොම දුකෙන් ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේට ආනන්ද හාමුදුරුව කියා හිටියා, අනේ ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ, භාග්‍යවතුන් වහන්සේ වෙනුවට වන්දනාමාන කරන්න අපිට මොනව හරි දෙන්න කියලා මිනිස්සුන්ට පෙන්වන්නට. ලංකාවට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගෙන් වන්දනාමාන කරන්නට එල්ලුවාම ලංකාවේදී සුමන සමන්දිවි රාජයාට බුදුරජාණන් වහන්සේ මොනවද දුන්නේ? ඊසාත ගාලා 이르දීන් කේශ දාතු මිටක් කරන් දුන්නා මේක වඳින්න කියලා. දඹදිවදී බුදුරජාණන් වහන්සේ වදාලා බෝධියක් රෝපණය කරන්නට කිව්වා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ 이르දීන් වැඩලා ආකාහයෙන් වැඩලා මේ අහසින් වැඩම කරලා බෝධින් වහන්සේට වන්දනා කරලා සිවුරුපට අල්ලන් හිටියා. බෝඇටයක් බෝගෙඩියක් ඒ සිවුරට වැටුණා. ඒක තමයි හිස මත තියාගෙන ගිනාවේ 이르දීන් සවැත් නුවරට. අනේ පිටු සිටාණු තමයි රෝපණය කළේ. ඒ බෝධින් වහන්සේ ඒ රෝපණය කරපු දවසම දළු ලියලා වැඩුණා. බුදුරජාණන් වහන්සේ එතන ඵල සමාපත්තියෙන් වැඩ හිටියා. ඒකත් පරිභෝග කළා. එතකොට මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ නැති දවස්වලට අනේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ සම්බුද්ධත්වයේ ලැබුවේ මේ බෝසෙවණී නේද කියලා සතුටු වෙවි වැඳන්. එහිමයි පින්වත්නි බෝධි වඳින්නේ ඒ විදියටයි. ඒ නිසා මට මතකයි මම ওই දඹදිව ඉන්න කාලේ මම දැක්ක සමහර අම්මලාටම දොස් කියන්න බෑ. මම මේ කිව්වේ දන්නේ නැති කම ගැන. බෝධින් වහන්සේ ළඟට ඇවිල්ලා ගෙවල් වල ඉස්සර ඔය රෙදි මහන්නවනේ ඇඳුම්, ඔය රෙදි කෑලි ඉතුරු කර ගන්නවා කොඩිවැල් වලට ආචිලා චූටි චූටි කෑලි එකතු කරගෙන ඊට පස්සේ මල්ලි දාගෙන දඹදිව ගොහින් ගැරන්ඩි හැවක් අදින් නැහි අර මල්ලෙන් ඇදලා ගන්නවා. අරගෙන වටේ උත්නවා. ඇයි මේ සල්ලි ටික ඉතුරු කරන් ඉන්නවා සාරි කඩේට? ඇයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ සැලකිල්ල කරන්ට තේරුණේ නැත්තේ? එහෙනම් ඒ අම්මා දැනගෙන හිටියේ නෑ බෝධිය කියන වචනේ තේරුම මොකද්ද කියලා දැන නොසිටිකම. යම් කිසි දෙයක් තේරුම් නැත්තම් ඒ නොතේරින කෙනා රැවටෙන සුළුද නොරැවටෙන සුළුද? රැවටෙන සුළු බව. ඒ නිසා දවසක් මම උතන්ට බෝධියේ වන්දනා කර කර ඉන්නවා. ලංකාවෙන් අම්මලා වගේ කැවිලා මේ බෝසෙවනි මේ වැඳගෙන යන ගමන් අහනවා
අර සාරි කඩේට ගියේ නැද්ද? ආසවල් සාරිය මට ගන්න ඕනේ. මට හරි දුක හිතුණා. මම ළඟට ගියා අම්මලා ගාවට. මං ගිහිල්ලා කිව්වා අනේ අම්මා මෙච්චර දුර ඇවිල්ලා මේ බලන්න මේ බෝධින් වහන්සේ. මේ බෝසෙවනේ බුදුගුණ හිතන්න අම්මා කිව්වා. ලැජ්ජ හිතුණා අම්මට. ඒ කට්ටිය ඔක්කොම බිම්බලාගෙන දිව්වා. ඇයි මේ? ඇයි එහෙම වරදින්නේ? දැන් බලන්න හිතලා දැන් ලංකාවේ බෝධි බුදුරජාණන් වහන්සේ උපන්නා කියව ගම මිනිස්සු රැවටෙන්නේ මොකෝ? ඇයි මෙහෙම මුලා වෙන්නේ? සමහර මිනිස්සුන්ට අපි කියලා තියෙනවනේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි මුලා නොවී ඇසිය යුතුයි. ඒ නිසා මේ මටත් මේ ඊයේ පෙරේද අහන්න හම්බ වුණා මේ ලංකාවේ ලුබුදුරජාණන් වහන්සේ පහළ මේකළු දඹදිව. මේ දඹදිව නෙමෙයි. මේට කියන්නේ ප්‍රත්‍යන්ත දේශ. සියලු බුදුරුන්ගේ බුද්ධ ශාසන මෙහි පිහිටන ධර්මතාවයක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ තුන් වතාවක් වැඩම කරලා මේ ලංකාව ඊට සුදුසු භූමියක් කළේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සක්දෙවිඳුට ලංකාවේ බුද්ධ ශාසනය පිහිටනවා කියලා. ඉතින් මේ දක්වා මේ අපි රටට වෙච්ච විපත්ති, කරදර, කම්කටොළු, ආක්‍රමණ මේ කොම මැද්දෙන් අපි බේරි බේරි හිටියේ අපි හරි විදියට බුදුන් ගැඳපු නිසා, ගරහපු නිසා නෙමෙයි. දැන් ලංකාවේ තියෙනවා කියලා ශ්‍රී මහ බෝධිය ලංකාවේ තියෙන්නේ, ජේතවනේ ලංකාවේ තියෙන්නේ, ඊළඟට කුසිනාර ලංකාවේ තියෙන්නේ කියලා මෙහෙම ගරහන්ට ගියොත් ගැරහීම තුළ පැවැත්මක් නැහැ. පැවැත්ම තියෙන්නේ ගරු කිරීම මතයි. ඉතින් ඒ නිසා මේ අපේ බුදුරජාණන් වහන්සේ, බෝධින් වහන්සේ හොඳටම දන්නවා ලංකාවේ බෝධින් වහන්සේ පිහිටනවා කියලා. ඒ බෝධිය පිහිටන තැන සමාපත්ති සුවයෙන් වැඩ සිටියා. බුදුරජාණන් වහන්සේ ද්‍රෝණිය ධාතුන් වහන්සේලා ලංකාවේ තියන්ට කියලා වෙන් කළ බව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට වදාරලා තියෙනවා. ලලාට ධාතුන් වහන්සේ ලංකාව උදෙසා වෙන් කළා. ශේරුවාවිල වැඩ සිටින මේ ඔක්කොම භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පිදූ ලංකාවේ අපිට සරණ ගිහිල්ලා අපිට පිහිට ලබා ගන්නට මේවා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොගෙම පිහිට ලබා ගන්නට නම් පින්වත්නි අපිට තියෙන්න ඕනේ සිල් දෙකක්. සාමාන්‍යයෙන් අපි කවුරුත් කියනවා පන්සිල් ගැන නම්. පන්සිල් වලට ඉස්සෙල්ලා තව සීලයක් තියෙනවා. ඒ සීලි තමයි සරණ සීලි. ඒකට මොන සීලිද කියන්නේ? සරණ සීලේ. බුදුරජාණන් වහන්සේ සරණ යනෝනේ අපි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා. ඒක සීලයක්. සරණ සීල බිඳ ගන්න හොඳ නෑ. අනිසිල්ලම් බිඳුනොත් තමන් දන්නවා බිඳුනා කියලා. සමාදන් වෙන්න පුළුවන්. අධර්මයක් අහලා තමන්ගේ සරණ බිඳ ගත්තොත් තමන් දන්නේ නැහැ සරණ බිඳිච්ච වගක්. සරණ බිඳුනොත් එන්නේ ශාස්ත්‍රුන් වහන්සේට නිගරු කරනවා යා නොදෙන, ධර්මයට අගෞරව කරනවා නොදෙන, ශ්‍රාවක සංඝයාට අගෞරව කරනවා නොදෙන. ඒ නිසා අපි එහෙම අගෞරව නොවෙන්න අපි සරණ පිහිටාගෙන අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේ සරණ ගිහින්, ධර්මයේ සරණ ගිහින්, ශ්‍රාවක සංඝයා සරණ ගිහින්, ඒ සරණේ පිහිට ලබාගෙන බුදුරජාණන් වහන්සේගේ බෝධින් වහන්සේ වන්දනා කරමු. සාදු සාදු සාදු. ඒ භාග්‍යවත්තු අරහතු.
ගෞතම නම්මෝ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දඹදිව් තලයෙහි ගයාවෙහි නිරංජරා නදිය අසබඩ වජිරාසනය මත වැඩහිඳ අරහත්වයට පත්තු සේක සම්මා සම්බුදු බවට පත්තු සේක විජ්ජාචරණ සම්පන්න බවට පත්තු සේක සුගත බවට පත්තු සේක ලෝකවිදු බවට පත්තු සේක අනුත්තරෝ පුරිස ධම්මසාරති බවට පත්තු සේක සත්තාදේව මනුස්සානං බවට පත්තු සේක බුද්ධ බවට පත්තු සේක භගවා බවට පත්තු සේක දස බලධාරීයෝ සේක විසරද ඥානීයෝ සේක මහා කරුණික උසේක ඒ බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා වූ උතුම් වජිරාසනයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා ඒ බුදුරජාණන් වහන්සේට සෙවන සලසාලු ජයශ්‍රී මහබෝධීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාරන ලද චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා බුදුරජාණන් වහන්සේගේ ලය මඩලෙහි උපන්නා වූ
සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ අංගුලිමාල මහරහතන් වහන්සේ ආදී අසූ මහා ශ්‍රාවක රහතන් වහන්සේලාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. මේ ගෞතම බුදු සසුනේ වැඩ සිටි සියලු රහතන් වහන්සේලාට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සියලු මාර්ග ඵලලාභී ආර්ය ශ්‍රාවක සංඝ රත්නයට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. බුදුරජාණන් වහන්සේ තිස්පස්වැනි වියෙහිදී ශ්‍රී සම්බුද්ධත්වයට පත් වූසේක. අසූවැනි වියෙහිදී පිරිනිවන් පා වදාළසේක. එසේ පිරිනිවන් පා වදාළ අපගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුදු සිරුර රන් දෙනක තැම්පත් කොට රන් පියනකින් වසා සඳුන් දර සෑයෙහි නංවා ආදාහනය කළ විට දෙවියන්ගේ දේවානුභාවයෙන් අහසින් ඇදහැලුන සුවඳ පෙන්වරුසාවෙන් ඒ රන් දෙන නිවී ගියේය. ඒ දරසෑය නිවී ගිය කල්හි රන් දෙන හැර බැලූ විට දෙතිස් මහා පුරුෂ ලකුණින් බැබලී ගියා වූ අනන්ත ශ්‍රීය ඇති සම්බුදු සිරුර වෙනුවට ද්‍රෝණාටක් පමණ වූ දහතුන් වහන්සේලා වැඩහුන්සේක. ලලාට ධාතුන් වහන්සේද සතර දළදා වහන්සේලාද ග්‍රීවා ධාතුන් වහන්සේද අකුධාතුන් වහන්සේලා ඇතුළු සුනුසාල් අබ ඇට තරමේ ඒ සියලු ධාතුන් වහන්සේලාට
මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහාබෝධින් බුද්ධ රූපං සකලං සදා යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං අකා පත්තෝ සබ්බං නුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේතේ මහාබෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමත්තුතේ. මං කිව්වහම වන්දනා කරන්න කියන්න. සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දීපේනේ තේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං පුප්පේනේ තේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං පානියං උපනාමිතං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං ගිලාන පච්චයං ඉමං සේවිතං ධම්ම රාජේන පත්තුං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං නිබ්බාන සුඛදායකං සාදු. අපගේ ගෞතම මුනිඳු උපන්දා පොළොවෙන් මතුන බෝරජුනේ ගෞතම මුනිඳුට සෙවණැලි සුවදුන් වලාකුලක් වැනි බෝ රජුනේ ගෞතම මුනිඳුගේ සම්බුදු බලයෙන් ලොව වැඩ සිටිනා බෝ රජුනේ දෝත නගාහිස සාදු කියාපි බැතින් නම දිමු බෝ රජුනේ
නිරංජර ගන්තිරයේ අසබඩ සුවසේ වැඩහුන් බෝරජුනේ කුස තනගෙන බෝරුක වෙත වැඩියා අපගේ මුනිදුන් බෝරජුනේ පෙරදිග බලමින් ගෞතම මුනිදුන් වැඩ සිටිවිට එහි බෝරජුනේ සාදු සාදු ඔබ අපගේ මුනිදුට සිසිලස දුන්නා බෝරජුනේ කාත් කවුරුවත් නැති ඒ මොහොතේ මුනි තනියට සිටි බෝරජුනේ විදුරසුනේ සිට වීරිය වඩනා මුනිදුන් රැකගත් බෝරජුනේ සේනා සහිතව මරු ඇවිදින්නෙහි සටන් කරන විට බෝරජුනේ අපගේ මුනිදුන් පිටුපස වී ඔබ නොසැලී සිටියා බෝරජුනේ තුන් ලොව ජයගෙන මුනිදු දිනන විට සතුටින් සිටි අප බෝරජුනේ සම්මා සම්බුදු අපගේ ගෞතම මුනිදුන් පිට දුන් බෝරජුනේ බුදු රැස් විහිදෙන අසිරිය දකිමින් නිහඬව වැඩහුන් බෝරජුනේ දෝත නගා හිස සාදු කියාපි බැතියෙන් නම දිමු බෝරජුනේ සතියක් අරහත් සුවයෙන් නොසැලී මුනිදුන් සිටි විට බෝරජුනේ ගෞතම මුනිදුට රැකවරණයදී සිසිලස සැලසූ බෝරජුනේ දෙවිවරු අහසින් මල් පුදනා විට පිදුම් ලැබූ අප බෝරජුනේ සාදු සාදු අපි දෝත නගා හිස
බැතින් නම දිමු බොරජුනේ අපගේ ගෞතම මුනිඳුන් සතියක් සක්මන් කළ විට බොරජුනේ සිලි සිලිගා බෝපත් සෙලවී ගොස් පවන් සැලු අප බොරජුනේ ගෞතම මුනිඳුගේ සක්මන් මළුවට සෙවනැලි සුවදුන් බොරජුනේ දෝත නගායිස සාදු කියා අපි බැතියෙන් නම දිමු බොරජුනේ ඊසාන දෙසින් අප මුනිඳුන් වැඩහිඳ ඔබ දෙස බැලුවා බොරජුනේ සතියක් සම්බුදු දෙනෙත නොසෙල්වී ඔබ පුද ලැබුවා බොරජුනේ ගෞතම මුනිඳුගේ බෝධිය ලෙස ඔබ නිති පුද ලබනා බොරජුනේ දෝත නගාහිස සාදු කියාපි බැතියෙන් නම දිමු බොරජුනේ අපගේ බුදුරජාණන් වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කොට වජිරාසනය මත වැඩහිඳ ස්වයම්භූඥානයෙන් සම්මා සම්බුදු බව ලබන මොහොතේදී ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ සෙවන සලසාලු බව ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් අප සියලු දෙනාට සෙත් වේවා බුදුරජාණන් වහන්සේ ජයශ්‍රී මහා බෝ සෙවනේ වජිරාසනය මත වැඩහිඳ සියලු සම්බුදු ගුණ ලැබූ බව ඒකාන්ත සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් අප සියලු දෙනාට සෙත් වේවා බුදුරජාණන් වහන්සේගේ ගෞතම බෝධීන් වහන්සේගේ ආනුභාවයෙන්
මේ අහසින් වැටෙන වැහිපිදු අප සියලු දෙනාට පිරිත් පැන් වරුසාවක් වේවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුදු බලය ඒකාන්ත සත්‍යයි දස තථාගත ඥාන බල ඒකාන්ත සත්‍යයි සිව් විසරද ඥාන බල ඒකාන්ත සත්‍යයි අමා මහ නිවන ඒකාන්ත සත්‍යයි මේ සත්‍යානුභාව බලයෙන් අහසින් වැටෙනා මේ වැහි බිඳු අප සියලු දෙනාට සෙත සලසාලන පිරිත් පැන් වේවා බුදුරජාණන් වහන්සේ උදෙසා මේ බබලන පහන් ආලෝක පූජා කරමි පූජා වේවා මේ පැතිරෙන සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ පිවිතුරු සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ පිරිසිදු සිසිල් පැන් පූජා කරමි පූජා වේවා මේ අහසින් වැටෙන වැහි බිඳු බෝධීන් වහන්සේට පූජා කරමි පූජා වේවා මේ මිහිරි ගිලන් පස පූජා කරමි පූජා වේවා මේ සියලුම පූජාව බුදුරජාණන් වහන්සේ උදෙසා සාදර ගෞරවයෙන් පූජා කරමි පූජාවිත්වා සාදු කරණීය මත් කුසලේන යන්තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ ජුච සුජුච සුවචෝ චස්ස මුදුවනතිමානි සන්තුස්සකෝ ච සුබරෝච අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති සන්තින්ද්‍රියෝ ච නිපකෝච අප්පගබ්බෝ කුලේසු අනනුගිද්දෝ නච කුද්දං සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදේයං සුඛිනෝ වා ඛේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේකේචි පාන භූතත්ථි තසාවා තාවරාවා අනවසේසා
දීඝාවායේ මහන්තාවා මධ්‍යමාරස්ස කානුකතුලා දිට්ඨාවායේව අද්දිට්ඨා යේච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසීවා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුබ්බේත නාතිමඤ්ඤේත කත්තචිනං කංචි බ්‍යාරෝසනා පටිඝසඤ්ඤා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිච්ඡය මාතා යථා නියම් පුත්තං ආයුසා ඒක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ උද්ධං අදෝච තිරියංච අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගතමිද්ධෝ ඒතං සතිං අදිට්ඨේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේදං නහි ජාතු ගබ්බසෙයං පුනරේතීති විරූපක්ඛේහි මේ මෙත්තං මෙත්තං ඒරාපතේහි මේ චබ්භ්‍යාපුත්තේහි මේ මෙත්තං මෙත්තං කණ්ණා ගෝතමකේහි ච අපාදකේහි මේ මෙත්තං මෙත්තං දිපාදකේහි මේ චතුප්පදේහි මේ මෙත්තං මෙත්තං බෞප්පදේහි මේ මාමං අපාදකෝ හිංසි මාමං හිංසි දිපාදකෝ මාමං චතුප්පදෝ හිංසි මාමං හිංසි සබ්බේ සත්තා සබ්බේ පානා සබ්බේ භූතා ච කේවලා සබ්බේ භද්‍රාණි පස්සන්තු මා කංචි පාප මාගමා අප්පමානෝ බුද්ධෝ අප්පමානෝ ධම්මෝ අප්පමානෝ සංඝෝ පමානවන්තානි සිරින් සපානි අහිවිච්චිකා සතපදි ඔන්නානාභි සරභූමෝසිකා කතාමේ රක්කා කතාමේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝහන් නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති සාදු 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 දම් සිහනද